ආයිබෝවන් සිලොන් නැගරි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. පළතුරු කිව්වහම පළතුරු වලින් පිරුණ රටක් තමයි අපේ රට. ඒ පළතුරු අතර අඹවලට විශේෂ තැනක් තියෙනවා. මොකද අඹ විවිධ රස, විවිධ වර්ණ, විවිධ පළාත්වල වැවෙන විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. මොකද අපේ අතීතයේ ඉඳලා මේ වන විට මොකද අඹ වර්ග ගොඩාක් දැන් වෙනස් වෙලා එක්ක විදේශ රටවලින් ඇවිල්ලා නැත්තම් අපේ රටේ ආදපු අඹ වර්ගත් තියෙනවා. මේවා ගොඩක් දෙනෙක් දැන් වාණිජ වගාවක් වශයෙන් කරනවා. ඒ වාණිජ වගාවක් වශයෙන් කරන ගමන්ම නොයෙක් ගැටලු අප වෙත යොමු කරනවා. ඒ නිසාම අපි හිතුවා මෙන්න මේ අපේ රටේ තියෙන, ඒ කියන්නේ ටොම් ඒජේසී කියලා අපි කියන්නේ TEJC කියන අඹ විශේෂය ගැන පොඩ්ඩක් අපිට කතා කරන්න වෙලා තියෙනවා. මොකද හේතුව ගොඩක් දෙනෙක් ඒ ගැන අපෙන් අහනවා. මොකද මේ වාණිජ වගාවක් වශයෙන් කරන අය ඇත්තටම ගොඩක් දැනගෙන ඒක පිළිවෙලට වගා කරනවා. නමුත් ගෙදරක ගෙවත්තේ නැත්නම් උඩු මහලක වවන කෙනෙක් වඳුනක සාමාන්‍ය ගහක් දෙකක් තියාගෙන ඒක කොහොමද අර විදියට හදාගන්නේ කියලා තියෙනවා. එයාලට තමයි ගොඩක් ගැටලු තියෙන්නේ. මේකද මේ පොඩි පොඩිව අපේ ගෙවත්තට අපිට අවශ්‍ය කරන පළතුරු, ඒ කියන්නේ අඹ ටික වගා කරගැනීමේදී. ඒ නිසා අපි හිතුවා මෙන්න මේ වීඩියෝ එක සූදානම් කරලා ඔබව මේ ගැන දැන්වත් කරන්න කියලා. ඔබ දැකලා ඇති මෙන්න මේ අඹ විශේෂය. බලන්නකෝ මේ වර්ග පාට දෙකකින් ඔබට දකින්න තියෙන්නේ. හැබැයි මේ එකම අඹ විශේෂය අපේ රටේ ගොඩක් දෙනෙක් වැරදි ආකල්පයක් තියෙනවා. අල්පොන්සු කියලා තමයි ගොඩක් මේක අපි පාරේ දැක්කත් නැත්නම් මාකට් වලත් ගොඩක් දෙනෙක් කියනවා අල්පොන්සු අඹ කියලා තමයි මේක විකුණන්නේ. හැබැයි මේක අල්පොන්සු නෙමෙයි. මේ තමයි TEJC. ඒ කියන්නේ ටොම් ජේසි කියලා අපි පහසුවෙන් කියනවා. TEJC තමයි මේකේ නම. මේක අපේ රටේ මහත්මයෙක් තමයි මෙන්න මේ අඹ විශේෂය හැදුවේ. අද වාණිජ වගාවක් වශයෙන් ගොඩක් දෙනෙක් සාර්ථකත්වයට ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ අඹ වගා කරලා. මොකද මේක ගොඩක් තියෙන රස, ඒ වගේම තමයි මේකේ ගුණාත්මක භාවය සහ මේක තබා ගැනීම, ඒ කියන්නේ කල් තබා ගැනීමේදී, ඒ වගේම තමයි ප්‍රවාහණයේදී ගොඩක් පහසුයි මෙන්න මේ අඹ විශේෂය වගා කර මේ වවන කෙනෙකුට ඒකේ උපරිම ලාභයක් ලබා ගන්න. ඒ නිසා අද විශේෂ තැනක් අපේ රටේ අඹවලට මෙන්න මේ අඹ විශේෂයට තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් අනිත් එක කැමති බඳුනක හරි නැත්නම් බැරල් භාගයක හරි හදා ගන්න පුළුවන් මේ ටොම් EJC කියන මේ අඹ විශේෂය. විශේෂයෙන්ම ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මෙන්න මේ අඹ එකේ වර්ණය එන්නේ නැහැ කියලා අපිට කතා කරනවා. මේ කොළ පාටට තමයි ඉදිලා තියෙන්නේ, මේ වාගේ පාට එන්නේ නැහැ කියලා. මේකට විශේෂයෙන්ම අඹ බෑග් එක දාන්න ඕනේ මෙන්න මේ වර්ණය ගන්න. මොකද පළතුරු ගෙඩියක වර්ණය රුචිකත්වයට විශේෂ හේතුවක් වෙනවා. ඒ කියන්නේ මේකේ වර්ණය තමයි වැදගත් වෙන්නේ. මේ වර්ණය දැකපුවහම අපි හැමෝටම ආසහිතේ මෙන්න මේ අඹ ගෙඩියට. නමුත් මේක ඇත්තටම දැක්කහම මේකට හිතෙන්නේ මේක රෙදි ගැල්ලක් බැලලා තමයි මෙන්න මේ වර්ණය ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේ ටිකක් නැතුව සාමාන්‍ය කොළ පාට වාගේ තමයි ගොඩක් දුරට තියෙන නිසා විශේෂයෙන්ම මේ වර්ණය ගන්න අඹ බෑග් එකක් දාන්නම ඕන. නැත්නම් විශේෂයෙන්ම බෑග් එකේ වර්ණය ගන්නවා වගේම තමයි සාමාන්‍ය අපේ රටේ පළතුරු වලට තියෙන ලොකු හානියක් තමයි පළතුරු මැස්සගේ හානිය. ඒ නිසා ඒ හානියෙන් වළක්වා ගන්නත් මෙන්න මේ බෑග් එක භාවිත කරන්න වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය කුරුම් බැට්ටයක් වගේ අඹ ගෙඩි එනකොට තමයි අඹ බෑග් එක දාන්න ඕනේ. අපි බලමු මෙන්න මේක තමයි විශේෂයෙන්ම මේ අඹ බෑග් එක මේක වෙළඳපළේ ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ බෑග් එක බලන්න හොඳට මේ මේක තමයි අඹ බෑග් එක. මේකේ තියෙනවා වයර් එකක් වගේ කියන්නේ කම්බි කොටසක් තමයි මෙන්න මේ කොටසේ තියෙන්නේ. මේ බෑග් එක ඇතුළ වර්ණය කළු වෙන්න ඕන. ඒ කළු නිසා තමයි අපිට මේ අඹ ගෙඩියේ හැමිලි පාට වගේ තද කහ පාට වර්ණය ලැබිලා තින්නේ. මෙන්න මේ වගේ බෑග් එකක් තමයි අඹ බෑග් එක කියලා කියන්නේ. මේ මෙන්න මේ මෙතන තියෙනවා මේකෙන් ජලය ඒ පිට වෙන්න මෙතන තියෙනවා කවුලුවක්. මේ කවුලුවෙන් මේ අවශ්‍ය දේ අවශ්‍ය කරන කියන්නේ මේ වාතය මේකෙන් පිට කර ගැනීමේ හැකියාවක් තියෙනවා මෙතනින්. ඒ නිසා අපිට තියෙන හරි ලේසි මෙන්න මේ වගේ බෑග් එකක් වෙළඳපළෙන් අරගෙන මේක ගෙඩිය සම්පූර්ණයෙන්ම බස්සලා මෙතනින් අල්ලලා මෙන්න මේ නැට්ට වටේ මෙන්න මේ කම්බිය පටලන්න විතරේ දෙන්න පටලා තියන්න සති දෙකකට තුනකට වාරයක් මේක ඇරලා බලන්න. මොකද නැත්නම් පිටිමා කුඩා මොනවා හරි මේ අන්ධකාරය නිසා නොඑක් වෙන්න පුළුවන්. නැත්නම් කිසිම හානියක් වෙන්නේ නැහැ අඹවලට. හැබැයි මේ අඹවලට පමණක් නෙමෙයි අපට පුළුවන් නම් ඩොඩන් දෙහි පළතුරු මැස්සගේ හානිය වළක්වා ගන්න එන පළතුරු වලට දාන්න පුළුවන් නම් මේ බෑග් එක ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම ඇතුළත වර්ණය කළු වෙන්න ඕන. මෙන්න මේක වැස්සට දිය වෙන්නේ නැහැ. මේක වසර දෙකක් පමණ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ. එතකොට ඔබ බලා ගන්න ඔබේ ගෙවත්තේ ඔබ අඹ ගහක් හදනවනම් වඳුනක හදලා වර්ණය මේ වගේ ගන්න ඕන නම් මේ වගේ බෑග් එකකට ඔබට යන්න වෙනවා. මේක සාමාන්‍ය වෙළඳපළේ ගන්න පුළුවන්. ගන්න පුළුවන් ඔය පොර විකුණන කඩවල වාගේ දිනන මේ වගේ අඹ බෑග් කියලා ඉල්ලන්න. මොකද හැම අඹ ගෙඩියකටම පණුව ඉන්නවට ඒ වගේම පේරෝල දැන් විශේෂයෙන්ම පණුව ඉන්නෝනේ ගොඩක්. ඒකටත් ගොඩක් හොඳයි මෙන්න මේ වාගේ බෑග් එකක් භාවිත කරනවා නම් අවුරුදු දෙකක් පමණ මේ බෑග් එකක් භාවිත කරන්න පුළුවන්. දැස්සට දිය වෙන්නේ නැහැ. නිසා ඔබට ඉතාමත් වැදගත් වේවි මේ අඹ ගලහක් හදනවා නම් මේ බෑග් එක. ඒ නිසා අපි හිතනවා දැන් ඔබ
දැනගන්න ඇති මෙන්න මේ හේතුව නිසා තමයි මේ TEJC කියන අඹ වර්ගය හැබැයි අල්පොන්සු නෙවෙයි මේක අල්පොන්සු කියලා වෙන විශේෂ අඹයක් තියෙනවා මොකද අපි වැරදි විදිහට තමයි ගොඩක් කියන්නේ මේ TEJC කියන අඹ විශේෂයට අල්පොන්සු කියලා ඉල්ලන්නේ මොකද අපිට පුරුදු වෙලා තියෙන මොකද වෙළඳපළේ විකුණන්න තියෙන්නේ නැත්නම් අපි පාරවල් ලයින් වල දැකලා තියෙනවා අල්පොන්සු කියලා විකුණන්නේ නිවැරදි අල්පොන්සු විශේෂයක් තියෙනවා ඒකත් ඉතාමත් රසවත් හැබැයි මේකත් අපේ රටේ හදපු දෙයක් මේකත් ඉතාමත් රසවත් අඹ විශේෂයක් තමයි විශේෂයෙන්ම ඔබ මේ අඹ ගන්න සුපර් මාකට් යනවා සුපර් මාකට් එකකට ගියාම ඔබ ඉල්ලනවා අල්පොන්සු කියලා තමයි ඔබ අඹ ගෙඩිය කියලා ඉල්ලන්නේ සමහරට ඒ ස්ථානෙත් ඒගොල්ලොත් කියන්නේ අල්පොන්සු කියලා දෙනවා හැබැයි අල්පොන්සු නෙමෙයි TEJC කියන අඹ විශේෂය තමයි මේක හැබැයි මේකේ හැමදාම සුපර් මාකට් එකක අඹ ගෙඩියක් ගන්න පුළුවන් TEJC වල අවාරයටත් අඹ එනවා කියන්නේ ගොඩාක් නෙමෙයි එක අත්තක දෙකක තුනක හරි සාමාන්‍ය පළදාවක් එනවා ඒ නිසා තමයි මේ TEJC කියන අඹ විශේෂය හැමදාම වෙළඳපොළෙන් මිලදීලා ගන්න පුළුවන්. ඒ නිසා කියන අනිත් අඹ වලට වගේම තමයි මේ ගහ කිටෝ ගත්තොත් අඹ ගෙඩියක් හදිසියට කඩා ගන්න හැකියාවක් තියෙනවා අපට. ඒ වගේම තමයි ඔබ දැන් සමහර වෙලාවට අල්පොන්සු කියන අඹ පැලේ ගොඩක් හොයන්න උත්සාහ කරයි. මොකද අල්පොන්සු කියන අඹ ගැන අපි මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්. ඔය තිරේ දිස්වෙන්නේ ඒක තමයි අල්පොන්සු කියන. හැබැයි TEJC වලට තරම් විශාල නෑ අඹ ගෙඩිය කුඩයි. හැබැයි කහ පාටයි. හැබැයි ඉතාමත් රසවත් විශේෂයක් තමයි අල්පොන්සු කියන්නේ මොකද? ඒ වගේම නිවැරදිම අල්පොන්සු විශේෂය තව ටික කාලයක් යනකොට ගන්න පුළුවන් දැන් අල්පොන්සු කියලා වවන්නේ TEJC තමයි ගොඩක් දෙනෙක්. එසේනම් ඔබට පුළුවන් මෙවැනි වටිනා වීඩියෝ සිලෝන් නැග්‍රි අපගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න බලලා අපගේ දැනුමයි ඔබගේ දැනුමයි එකතු කරලා ඔබේ ගෙවත්ත ස්වයංපෝෂිත ගෙවත්තක් බවට පත් කරන්න. එසේනම් සිලෝන් නැග්‍රි අපගේ YouTube channel එක ඔබ තාමත් subscribe කර නැත්තම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.